දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම දිනටම ඉස්සෙල්ලා ඉදපුත් නාලිකාවේ නිරන්තරයෙන්ම ඔයාලට අලුත් දෙයක් අරගෙන ඔයාලගේ ගෙදරට ආලින්දයට ගෙනවා දිනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලටම පරාට හදන ක්‍රම කීපයක් කියලා දුන්නා. අද මම කියලා දෙන්න යන්නේ පරාට එකම බන් පරාට එකක්. බන් පරාට එක කියන්නේ බන් එකක් විදිහට පරාට එක හදන්නේ කොහොමද කියලා මම අද කියලා දෙන්න. හරිම ලේසි. මම අද රොටිය ගහන විදිහත් මම ඔයාලට පෙන්නනවා. හරිද? වැඩි වෙලාවක් කියන්නේ අපිට මේක විනාඩි 30කින් විතර මෙහෙර නිම කරගන්න පුළුවන්. ඉතින් පිටි ග්‍රෑම් 250ක් මෙතන අරන් තියෙනවා. කප් දෙකක් දෙකමාරක් වගේ ගන්න. කප් එකක් කියන්නේ ග්‍රෑම් 100ක් වගේ වටනවා. කප් එක මේ. ඉතින් එතකොට ලුණු පොඩ්ඩකත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම සීනි තේ හැඳි භාගයක් අතර දා ගන්නවා. ඒ වගේම වතුර කප් එකමාරක් අරන් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. බිත්තර මුකුත් දාන්න එපා. මොකද හේතුව බිත්තර දැම්මොත් රොටිය ගහන්න බැක් කැඩෙනවා. හරි? එතකොට ඔයාලට පුළුවන් ඕන මේකට රොටි මං මෙයාල පස්සේ බටර් චුට්ටක් පසු යූස් කරන්න. මම පෙන්නන්නම් කොහොමද බටර් චුට්ටක් යූස් කරන්නේ කියලා. බටර් දැම්මාම හරිම රසයි. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් ඒත් ආරාධනා කරනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස කියන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා තියාගන්න. ඕල් ද නොටිෆිකේෂන් බෙල් එකේ එබුවොත් විතරයි ඔයාලට වීඩියෝ එකක් මම ඔයාලගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් යමු අපි ඊළඟ ස්ටෙප් එකට. බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මම බෝල් එකක් ගත්තා මේ වගේ. දැන් පිටි ටික මේකට එකතු කරගන්න. දැන් අපි සීනි ටිකත් මේකට එකතු කරගන්නවා. ලුණු ටේස්ට් එක අනුව දාගන්න. ඊට පස්සේ මේක හොඳට මිස් කරන්න. මිස් කරලා වතුර ටික ටික දාලා අනන්න. ඔක්කොම එකපාර දාන්න එපා. සමහර පිටි තියෙනවා පිටි වතුර වැඩියෙන් අහනවා. සමහර පිටි තියෙනවා වතුර අඩුවෙන් අහනවා. ඒකින්ද මත ප්‍රමාණය ටික ටික දාන්න. දාලා අඩු වෙනවා. මදු වුණොත් අපිට දාගන්න බල වැඩි වුණොත් පිටි ටික තමයි දාලා පදම හදාගන්න වෙනවා. අනිතේ තමයි රොටි ඉක්මනටම ගහන්න පුළුවන් වතුර තුට්ටක් වැඩි කරලා. ඒ කියන්නේ සොෆ්ට් එක ටිකින් ගන්න. ඔන්න දැන් අපි පිටි ගුලිය හදාගෙන ඉතින් පිටි එකේ ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ පිටි එක මේක හොඳට අතින් පුෂ් කර කර පුෂ් කර කර දෝලණය කරන්න ඕනේ. දෝලණය කරලා මේක හොඳට පදම එනකන් අතින් මෙහෙම කරන්න ඕනේ. එතකොට තමයි මේක අතේ ඇලෙන්නේ තියෙන්නේ ගන්න හදා ගන්න ඕනේ. එතකොට තමයි ප්‍රොටියට පරාට එකේ පදම එන්නේ. ඉතින් මම ඊළඟ ස්ටෙප් එක බලමු. දැන් අතින් පිටි එක ගොලිය. දැන් මේක අතින් මේ විදිහට හොඳට ප්‍රසාරණය කරන්න. අතින් මෙහෙම හොඳට කරන්න. විනාඩි 5ක් තර මේක හොඳට අතින් දෝලණය කරන්න. මේක මම ඉක්මනට දෝලණය කරන්න. එතකොට තමයි මේක නිකන් පොලිෂ් වෙනවා මේ. දැන් අතේ ඇලෙන්නේ නැහැ නේ මේ. අදම තමයි ඒක. හරි. මැෂින් එකක් තියෙනවා නම් මැෂින් එකෙන් කරගන්නත් පුළුවන්. ඔයාලට මැෂින් එක නැති කට්ටියට මෙහෙම අතින් හදාගන්න. අතින් හදාගත්තාම පදම ඕන විදිහට හදාගන්න පුළුවන්. දැන් ඔන්න පිටි එක හරි. ඊළඟ ස්ටෙප් එක බලමු. දැන් අපි පරාට එකට ගුලි කඩන්නේ කොහොමද? හොඳට බලන්න. මෙන්න මේ විදිහට අල්ලලා මෙන්න මෙහෙම ඇඟිලි කුරුදු දෙක ඇස්සේ මෙහෙම ගන්න. මම පොඩ්ඩක් ලොකුවට තමයි අද රොටිය කඩන්නේ. ගුලිය කඩන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100කට වැඩි වෙන මෙහෙම කප කඩනවා. පිටි ගුලි හතරක් වගේ තමයි මම මේකෙන් කඩන්නේ. ඒ කියන්නේ බන් පරාට ගන්න හදන්නේ. ඒක නිසා හරි. ඔන්න. දැන් මේ ඔක්කොම මේ විදිහට පොලිෂ් කරා. මේ ඇඟිලි තුඩු දෙක තියෙනවානේ. ඇඟිලි තුඩු වලින් මේක අල්ලන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සන මෙහෙම අතින් මේක කරගන්න මේ හොඳට පොලිෂ් වෙලා යනවා. දැන් මොකද කරන්න ඕනේ? දැන් අපි තෙල් ටිකක් අරගෙන ගන්න. අනිවාර්යෙන් තෙල් ගන්න ඕනේ. මේක වේලෙනවා. ඒ කියන්නේ හුලං වදින්න දෙන්න එපා. ඔන්න. දැන් මේක තලන්න මෙහෙම. ඉක්මනටම කරලා හදන්න පුළුවන් ක්‍රමය තමයි මම මේ කියන්නේ. විනාඩි 20යි මේ විදිහට කරන්න. මේ විදිහට විනාඩි 20 මේ විදිහට කියන්න. රොටි ගහන්න බැරි කට්ටියට මම කියලා දුන්නා ගන්න රෝල. මේක හොඳට පිපිරුණාට පස්සේ රෝලෙන් මෙහෙම දිගාරින්න. දිගාරලා මම කියන විදිහට පරාට එක හදන්න පුළුවන් වලට. දැන් මේක මෙහෙම තියෙන්නේ මෙහෙම මම අද රොටි ගහලම් පෙන්නනවා වලට. රොටි ගහන බැරි කට්ටිය තමයි රෝලක් අරගෙන අර විදිහට තියාරලා හරි ගැස්ස ගන්න පුළුවන්. හරි. එමන විනාඩි 20කින් පස්සේ අපි බලමු කොහොමද කරන්න කියලා. ඔන්න දැන් ටයිම් එක හරි. විනාඩි 20කට පස්සේ තමයි මම මේ දැන් ගන්නෙ. මේ බලන්න පිටියේ මේ සොෆ්ට්වෙයාර් දෙන විදිහ මේ.
දැන් මේක මේකට මේක soft වෙනවා. දැන් අපිට අනිවාර්යයෙන් තෙල් ටිකක් ඕනේ. හරි. තෙල් ටිකක් ගාලේම. ඊට පස්සේ මේ රොටි එකේ මේ වටේ තලාගෙන තලාගෙන ඉන්න. එහෙම. ඔන්න තල්ලා ඊට පස්සේ මේ අතින් මේ අත මෙහෙම අල්ලගෙන මේක මෙහෙම ගන්න. එනවනි. මේ තමයි රොටි ගන්න කනේ. හරි. ඉතින් තවටිය මේ ගහන්න පුළුවන් මේසේ ඉතින් හදාගමු අපි. ඔන්න. ඊළඟ ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේක මෙහෙම මෙන්න මේ විදිහට ඔතාගෙන ඔතාගෙන මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම රවුම් කරන්න රෝස මලක් වගේ. දැන් මේක අපි මෙහෙම ප්ලේට් එකට දාගමු. මේකත් අපි තෙල් ටිකක් මෙහෙම ගාගත්තා. දැන් මේ රොටි ගහන්න බැරි කට්ටිය රෝලක් අරගෙන රෝලින් තුනී කරන්න තුනී කරලා අර විදිහටම උතන්න. දැක්කනේ. දැස ගත්තා මෙහෙම. ඔන්න. මේක තමයි බන් එක. බන් පරාටා. හරි. මං හදන්නේ නැද මේක බන්. දැන් පරාටක මේ තුනී කරනවානේ. මේක ඇවිල්ලා බන් මන්. බන් පරාටා. මේක තමයි හදන. ඉතින් මේකත් හදාගෙන අපි එන්නම්. ඔන්න බලන්න මේකත් දැන් වරට මේ මං අන්තිමක පෙන්වන්න රෝලින් ගන්න විදිය. මේකත් අපි මං ගහලා පෙන්වන්න ඕනේ. එනවනේ. ගත්ත. වෙන්න. විදිරට ගත්ත. මේක දැන් මොනවද බඳන මේ රෝල් එක ගත්තා. රෝලක් නැත්තම් ගන්න බෝතල. දැන් මේකෙත් මෙහෙම තෙල් ටික ගන්න. තෙල් ගාලා වල මෙහෙම ගලන. මෙන්න මෙහෙම. මම පටියක් ඇදගෙන ඉන්න. එනවනේ. ආයේ. ඔන්න බලන්න. දැන් මේක දැන් මේ මතන්න. ලේසිම ක්‍රමය තමයි මේක. රොටි ගහන්න බැරි කට්ටියට තමයි. දැන් අපිට තියෙන්නේ මේක උච්ච ගන්න විතරයි. දැන් මේ රොටිය තලන්න. මේක තමයි බන් පරාට කියලා කියන්නේ. එතෙමනම් යමු ඊළඟ ස්ටෙප් එකට. දැන් මම පෑන් එක ලිපේ තිබ්බා. ඔන්න බලන්න දැන් නිපත් පත්තු වල මම ප්‍රශ්නෙ තියෙනවා. දැන් මම තෙල් ටිකක් මෙහෙම ඊය ගන්නවා. දැන් ඊට පස්සේ ගාන පිටරන්න දෙන්නේ මෙහෙමම තියන්න. හරි. දැන් මම බටල් ටිකක් මං කියවනේ අතට පොඩ්ඩක් අරගෙන මෙහෙම ඩිං ගන්න. ගින්දර අඩු කරන්න ගින්දර වැඩි දෙන්න එපා. මම මේක වහන්න පොඩ්ඩක් මේ විදිහට වහන්න. ඔන්නෝම විනාඩියක පස්සේ මේක අරින්න. ඊට පස්සේ බලමු ඊට පස්සේ මේක අනිත් පැත්ත දාන්න. සුපිරිම පරාට බන් එකක් ඔයාලට හම්බ වෙනවා. ඔන්න බලන්න. දැන් මේක කලා අනිත් පැත්ත දාන්න. එහෙනම් දැන් මේ විතර අනිත් පැත්තත් මේ දෙක උච්ච ගන්න මේ. දැන් වහන්න එපා. දැන් මේව පුච්චන්න රවුම් පාට වෙන්න. ඊට පස්සේ මතක ඉන්නේ මේක පුච්චන්න විනාඩි වන්න උඩ පහක් හයක් ඇයි මේක පිච්චෙන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා. ඉතින් හොඳ දෙයක් කියලා දුන්න හදලා බලන්න අනිවාර්යයෙන්. මේක හරිම රසයි. මේක ක්‍රිස්පි ගතිය ගන්න පුළුවන් වලට. මේ අවන් එකේ දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් එමුනම් හැමෝටම සුබ දවසකට ප්‍රාර්ථනා කරනවා. මම මේක පුච්චලා පේට් එකේ තියලා පින්නන්නම් වලට. හැමෝටම සුබ දවසක් නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්න කොහමද කියලා. ඉතින් මේ බලන්න. මේ මාර විදියට කිස්පි මේ ලස්සනට තියෙනවා. හරිම රසයි. ඉතින් මේක මස් මාළු මොන වර්ධයක් වගේ හදාගෙන රස බලන්න හරිම රසයි. රොටිය තුනී කර කර ඉන්න මොකුත් නැහැ. මේ මේතුව හරිම ලේසි පහසුකම. මේකට කියන්නේ බන් පරාට කියලා. මොකද මේක බන් එක වගේනේ. ඒක තමයි බන් පරාට කියලා කියන්නේ. ඉතින් හදලා බලන්න හරිම රසයි.